සුබ දවසක් ඔබ සැමට අදත් සුපුරුදු පරිදි මගේ කෝපි විරාමය සඳහා මම කොරිඩෝරට ආවා අද මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ කොවිඩ් ව්‍යසනයේ අඳුරු වළාවේ රිදී රේඛාවක් බඳු කොවිඩ් එන්නත ප්‍රවෘත්ති මාර්ගයෙන් දැනගැනීමට ලැබුණා ඔබ සම කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වෙන සිටින බව ඒ සමගම කොවිඩ් එන්නත ලබා දීම ලංකාවේ ආරම්භ කර බව දැනගන්නට ලැබුණා ඒ නිසා අද මම මේ කෝපි විරාමය පාවිච්චි කරන්නේ කොවිඩ් එන්නත සම්බන්ධව ඔබලා දැනුවත් කිරීමටයි लोके कोविड एन्नत बहुमे दरट निपदोलती नो ए अतरी ब्रितान्ये अनुमति सदा लबादी तीन कोविड एन्नत वर्ग तुनाक्ती नो एकाक्तमाई फाइसर एन्नत अनित्यकतमाई मोडर्ना एन्नत अनित्यकतमाई में ऑक्सफर्ड एस्ट्रासेनिका एन्नत फाइसर एन्नत मोडर्ना एन्नत मे देखम एम आर एन ए वर्गे एन्नत देखा एस्ट्राजेनिका एन्नत एसेत्नत्ताम कोविशील्ड लेस कोविशील्ड नमीन लंकावट लबादेन इंडियावे निपदवन एस्ट्राजेनिका ऑक्सफर्ड एन्नत निपदवान्ने චිම්පන්සියෙකුට සාමාන්‍ය හෙම්බිරිසා වුණ සාදන්නා වූ ඇඩිනෝ වෛරස් වර්ගයට අයිති එක්තරා වෛරසයක් ගෙන එහි ජාන පද්ධතිය වෙනස් කර ඒ සඳහා කොවිඩ් වෛරසයේ ජාන පද්ධතිය ඇතුළත් කර නිපදවන එන්නත मे एन्नत ज्ञान कथा किरीमठ प्रथम मे एन्नत निपदवी मे मूलधर्मे गण इताम सरल सामान्य उदवीट वटागत है कि आकारे सरल वचने खर्म की पैक मम पहदली करान अपि हेमोम दखलाती उब हेमोम दखलाती मे कोविड 19 नक्तम कोरोना वायरस की नकोट निकन दूरी अंगेडिया को आगे अमुतु खटु खटु वायरस එකක් මාධ්‍ය තුලින් ඔබට පෙන්නවා මේ කටුකටු වෛරස් එකේ මේ තියෙන කටු තමයි අපි කියන්නේ S protein covid spikes කියලා මේ කටු වලින් තමයි නැත්තම් මේ covid spikes වලින් තමයි මේ වෛරසයේ ශ්වසන මාර්ගයට ඇතුළු වුණාම angiotensin converting एंजाइम टू रिसेप्टो के न साइलवलती न तवत खटुआगे मेवा ग्रहणे कर गंड पुलवां तुदुमत मे वायरसे खटु गैटी में वायरसे ट अपगे साइल तुलटे तुलवी में ट हैकिया वक्ती न इतने कोटे अपिट पुलवां नाम मे खटु अपगे සයිලවල තියෙන ඒ ඇන්ජියොටෙන්සින් 2 රිසෙප්ටෝ කියන අනිත් කටු මත ගැටීම වළක්වන්න සරල වචනෙන් මම කියන්නේ මේ වෛරසයට ශරීරයට ඇතුල් වෙන්න බෑ අපිට පුළුවන් නම් යම් කිසි කැප් එකක් දාලා මේ කටු වලට මේ කටු අපේ සයිලවල තියෙන අර ඒවා ඒවා ග්‍රහණය කරගන්න පුළුවන් කටුවලට තැවරීම වළක්වන්න පුළුවන් ක්‍රමයක් තිබ්බා නම් මේ වෛරසය අපිට ආසාදනය වෙන්නේ නැහැ මේ එන්නත් නිපදවීමේ මූලධර්මය අන්න ඒකයි මේ එන්නත් වර්ග තුනෙන්ම කරලා තියෙන්නේ මේ කටු එහෙම නැත්නම් මේ වෛරස් එක වටේට තියෙන S protein යම් ආකාරයකින් අපගේ ශරීරයේ නිපදවනවා मुलु वायरस एक बने में एस प्रोटीन मॉडर्ना वायरस मॉडर्ना
වෛරස් වැක්සින් එක එතකොට ෆයිසර් වෛරස් වැක්සින් එක කරන්නේ ඔය කටු නිපදවන්න පුළුවන් RNA නැත්තම් ඒ පණිවිඩ මැසෙන්ජර් ක්‍රමයක් ඒක තමයි mRNA කියන්නේ මැසෙන්ජර් RNA රසායනික ද්‍රව්‍යයක් සරලව කියනවා නම් අපේ ශරීරයට ඇතුල් කරනවා එතකොට ඒ mRNA කියන රසායනික ද්‍රව්‍ය එක ප්‍රෝටීන් නිපදවීම සඳහා එක්තරා පණිවිඩකාරකයක් ඒ පණිවිඩකාරකය සෛලයේ ඇතුළට ගිහිල්ලා න්‍යෂ්ටියට යන්නේ නැහැ සෛලයේ ප්‍රෝටීන් නිපදවන පොඩි පොඩි ෆැක්ටරි වල සෛලයේ ඇතුළේ ඔය කටු ප්‍රෝටීන් නිපදවනවා ඒ කියන්නේ S ප්‍රෝටීන් මේ S ප්‍රෝටීන් එක ඊට පස්සේ අපගේ රුධිරයට මුදාහරිනවා මේ සෛල අපගේම සෛල වලින් එතකොට අපගේ ඇඟේ තියෙන ආරක්ෂිත හමුදා පද්ධතිය සෛල පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසා මේ කටු කැප් කරන්න පුළුවන් ප්‍රතිදේහ හදනවා නැත්තම් මේ කටු වලට තොප්පි හදනවා කටු තොප්පි සරලව කිව්වොත් ඊට පස්සේ කොරෝනා වෛරස් එක අපගේ ශරීරයට ඇතුළු වුණාම අර අපගේ තොප්පි ටික ශරීරයේ හදලා තියෙන කටු තොප්පි ටික කොරෝනා වෛරස් එකේ කටු වලට දානවා. එතකොට කොරෝනා වෛරස් එකේ කටුවට අපේ සෛලයට ඇතුල් වෙන ඒ පුඩුවට ගැටෙන්න බෑ. එතකොට අපිට කොරෝනා හැදෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි සරලම මූලධර්මයේ මේ එන්නත සෑදීම සම්බන්ධව ඒ මොඩර්නා සහ ෆයිසර් එන්නත් දෙකේ නමුත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් නම් ලංකාවට එන ඉන්දියාවේ නිපදවන එන්නත කරන්නේ අර චිම්පන්සියාගේ ඇඩ්නෝ වෛරස් එක අරගෙන ඒකට කොරෝනා වෛරස් එකේ ජාන කෝඩ් එක දාලා අපේ ශරීරයට දෙනවා. එතකොට මේ චිම්පන්සි වෛරස් එක ගිහිල්ලා අපේ සෛලවලට ඇතුල් වෙලා අපේ සෛල ඇතුලේ අර කටු ප්‍රෝටීන් හදනවා. කටු ප්‍රෝටීන් හදනවා. ඊට පස්සේ ඒ කටු රුධිරයට ආවට පස්සේ අපේ ආරක්ෂිත රුධිර පද්ධතිය මගින් නැත්තම් ඩිෆෙන්ස් මෙකනිසම් එක මගින් ඒ කටු වලට තොප්පි හදනවා. ඊට පස්සේ කොරෝනා වෛරස් එක කටු පිටින් අපේ ඇඟට ආවහම ඒ කටු වලට අර තොප්පි ටික දැම්මහම කොරෝනා වෛරස් එකට අපේ අර සෛලවල තියෙන පුඩුවල ගැටිලා සෛලය ඇතුළට යන්න බෑ. ඔන්න ඕක තමයි මේ කොරෝනා වෛරස් එක සම්බන්ධව හදලා තියෙන එන්නතේ සරල විග්‍රහය. ඔන්න ඔය මූලධර්මයේ මත තමයි මේ එන්නත බිහි වෙලා තියෙන්නේ. දැන් ඔබලාට සරල අවබෝධයක් ඇති කොහොමද අපි මේ කොරෝනා වෛරස් එන්නත මේ ලෝකේ හදලා තියෙන්නේ කියලා. දැන් බලමු මේ කොවිෂීල්ඩ් එන්නත ගැන ටිකක් වැඩිපුර විග්‍රහ කරලා. මොකද මේ කොවිෂීල්ඩ් එන්නත එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත තමයි අද ලංකාවේ මුලින්ම භාවිතය අරගෙන තියෙන්නේ. පළමුවම කියන්න ඕන මේ කොවිෂීල්ඩ් එන්නත ඇස්ට්‍රාසෙනිකා ඔක්ස්ෆර්ඩ් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනයක් වෙලා ඒක ඉන්දියාවෙන් නිපදවලා ලංකාවට ආවා කියලා ඒ එන්නතේ වෙනසක් නැහැ. ඒ ගැන කිසි බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අනිත් කාරණේ තමයි මේ එන්නත මගින් කිසිම කෙනෙකුට කිසිම ආකාරයේ කොවිඩ් වැළඳීමක් සිද්ධ වෙන්න බෑ. මොකද මේ අපි එන්නත් කරන්නේ කොවිඩ් වෛරසයක් නෙවෙයි චිම්පන්සියාගේ ඇඩ්නෝ වෛරස් එක විතරක්මත් නෙවෙයි. ඒක නිසා මේ කොවිඩ් වෛරස් එන්නතින් ඔබට කොවිඩ් සෑදීමට කිසිම ආකාරයේ සම්භාවිතාවයක් නැහැ.
ඊළඟ කාරණේ තමයි මම කලින් පැහැදිලි කළා වාගේ මේ කොවිඩ් එන්නත ලබා දුන්නු දවසේම ඔබට කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිශක්තියක් ලැබෙන්නේ නැහැ. සරලව කියනවා නම් අපි මේ එන්නත ලබා දුන්නට පස්සේ අපගේ ශරීරයට අර මම කලින් කියපු S ප්‍රෝටීන් වලට දාන තොප්පි එහෙම නැත්නම් ඇන්ටිබොඩීස් හදන්න සෑහෙන කාලයක් යනවා. සාමාන්‍යයෙන් දින 14ක් පමණ වෙනවා මේ කාලය. එතකොට කෙනෙකුට මේ එන්නත දීලා දින 14ක් ඇතුළත කොරෝනා හැදෙන්න පුළුවන්. මොකද ඒ අපේ ශරීරයේ අර කටුවලට දාන තොප්පි එහෙම නැත්නම් ඇන්ටිබොඩීස් හදලා නැහැ. නමුත් දින 14කට පස්සේ කොරෝනා වලට විරුද්ධව යම් ආකාරයක ප්‍රතිශක්තියක් අපේ ඇඟේ ඇති වෙනවා. මේ ප්‍රතිශක්තිය තවත් වැඩි කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා දෙවැනි එන්නතක්. මේ දෙවැනි එන්නත අනුමත කරලා තියෙන්නේ සුමාන 4 සිට මාස 3ක් දක්වා කාලයක් තුලදී ලබා දිය යුතුයි කියලා. මේ එන්නත් දෙකම ලැබුණාට පස්සේ අපේ ජනතාව අතර කොවිඩ් වෛරසය සඳහා ඇතිවිය හැකි ප්‍රතිශක්තිය ගණනය කරොත් 70%ක් පමණ වෙනවා. එයින් 30%කට පමණ කොවිඩ් වැළඳෙන්න පුළුවන්. නමුත් ප්‍රතිශක්තිය 70%කට තියෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ තියෙන විශේෂය තමයි ඉතුරු ඒ කොවිඩ් වැළඳීමේ 30%ක තියෙන සම්භාවිතාවය ඇති පිරිසට කොවිඩ් හැදුනත් මාරාන්තික කොවිඩ් හැදෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම අල්පයි. ඒ නිසා මේ එන්නත ලබා දීම ඉතාමත්ම සුබදායක කාර්යයක් හැටියට වෛද්‍යවරයෙක් හැටියට කොවිඩ් රෝගීන් සමග සෑහෙන කාලයක් ගැටුණු කෙනෙක් හැටියට මට ඔබට අනුමත කරන්න පුළුවන්. ඒ මගේ පෞද්ගලික හැඟීම. අනිත් කාරණේ තමයි ඕනෑම බෙහෙතක වාගේම මේ කොවිඩ් එන්නතෙත් නොයෙකුත් ආකාරයේ අතුරු ආබාධ ඇතිවීමට තියෙන සම්භාවිතාවය. අපි බලමු මොනවද ඒ අතුරු ආබාධ, දැනට හඳුනාගෙන තියෙන අතුරු ආබාධ මොනවද කියලා. දැන් බලමු අපි මොනවද මේ අතුරු ආබාධ කියලා. ඔයගොල්ලන් දන්නවා ඕනම බෙහෙතක් හෝ ඕනම එන්නත ඇලර්ජි වෙන්න පුළුවන්. කලාතුරකින් කෙනෙකුට එන්නත ඇලර්ජි වෙන්න පුළුවන්. නමුත් මේ ඇස්ට්‍රසෙනිකා එන්නතේ එහෙම ඇලර්ජි වෙච්ච අවස්ථා දැනට අපි දැනගෙන නැහැ. නමුත් එහෙම වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒක සාමාන්‍ය තියරි එකක්. ඊට අමතරව මේ එන්නත ලබා දෙන්නේ අපි මේ ඩෙල්ටොයිඩ් මසල් එක කියන මේ අතේ බාහුවේ තියෙන මාංශපේශියට. ඒ මාංශපේශී වේදනාව, එන්නත ලබා දෙන ස්ථානයේ රත් පැහැ ගැනීම, එතකොට රස්නි ගතිය ඇතිවීම, වේදනාව, අතේ අපහසු, අත එහෙම කරන්න තියෙන අපහසුව, ඒ වාගේ සුළු අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් එන්නත දීපුවාම. ඊට අමතරව කෙනෙකුට අපි කියනවා චිල්ස් කියලා. ඒ කියන්නේ හිරිගඩු පිපෙන ගතිය, වෙවුලන සීතල ගතිය, උණ වගේ ඇඟට දැනෙන ගතිය, හිස රදය, විඩා ගතිය, සාමාන්‍ය තත්ත්වේ නොවන අසනීප ගතිය දැනෙන්න පුළුවන්. නමුත් මේ අතුරු ආබාධ දිගට පවත්වන්නේ නැහැ, දිගට පවතින්නේ නැහැ. සාමාන්‍යයෙන් දවස් 3කින් විතර අඩු වෙලා යන්න පුළුවන්. වැඩි වුණොත් දවස් 4ක් 5ක් 7ක් යනකම් තියෙන්න පුළුවන්. ඊට අමතරව මාරාන්තික අතුරු ආබාධ කිසිම තැනක සටහන් වෙලා නැහැ. ඒ නිසා
මේ එන්නත මගේ පෞද්ගලික හැඟීම මේ එන්නත ආරක්ෂාකාරී කියන එකයි. මේ එන්නත ගැන පහුගිය දිනවල නොයෙකුත් ආකාරයේ කතාබහ ජාත්‍යන්තරව ඇති වුණා. කොටසක් තර්ක කරන්න ගත්ත මේ එන්නත වයස අවුරුදු 55න් ඉහළ අයට වැඩක් නැහැ කියලා. එච්චරම ප්‍රතිඵල ගෙන දෙන්නේ නැහැ කියලා. ඇත්තෙන්ම එතන සිද්ධ වුණේ මේ එන්නත සඳහා පරීක්ෂණවලට භාජනය කරපු කණ්ඩායමේ ගොඩක්ම සමාජිකයෝ නැත්තම් පරීක්ෂණයට ලක්වුණු රෝගීන් ඉඳලා තිබ්බේ අවුරුදු 18ත් 55ත් යන වයස කාණ්ඩවල. ඉන් එහා වයස කාණ්ඩවල සිටි සමාජිකයන් සංඛ්‍යාව ඉතා අල්පයි. ඒ නිසා තමයි නොයෙකුත් මතධාරීන් මේ සම්බන්ධව නොයෙකුත් ආකාරයේ මත පහළ කරලා එන්නතේ වයස වැඩි අයට බලපාන ආරක්ෂාව ගැන තර්ක කරන්න ගත්තේ. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම මේ එන්නතෙන් කොරෝනා වෛරසයට විරුද්ධව ප්‍රතිදේහ හැදීමට ශරීරයට ඇති හැකියාව ඉහළයි. ඒ නිසා ඇතිපමණ දත්ත නොමැති වූ පමණින් මේ එන්නත බොහෝ වියපත් අය සඳහා සුදුසු නෑ කියන තර්කය ඉදිරිපත් කරන්න බෑ. එහෙමනම් තව කෙනෙකුට කියන්න පුළුවන් සුදුසුයි කියලත්. මොකද අපිට දැනට ලෝකයේ ඇතිතරම දත්ත පළවෙනි පරීක්ෂණවලදී ඉතා වැඩිහිටිය අය සඳහා මදි මේ පරීක්ෂණයේදී. නමුත් දැනට ලෝකයේ මේ එන්නත භාවිතාවෙන් පවතිනවා. නමුත් කිසිම භයානක තත්ත්වයක් මේ වෙනතෙක් ඇති වෙලා නැහැ. ඒක නිසා මගේ පෞද්ගලික අදහස නම් මේ එන්නත ලබා දීම සුදුසුයි කියන එකයි. අනිත් පහසු තමයි මේ එන්නත අපිට සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 2 8 අතර උෂ්ණත්වය තුල මේ එන්නත ආරක්ෂාව තබා ගැනීමට ඇති හැකියාව නිසා ශ්‍රී ලංකාව වගේ රටකට මේ එන්නත ඉතාමත්ම සුදුසුයි භාවිතයට. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕන, අපි මොන එන්නත ලබා ගත්තත් අපේ හොඳ සෞඛ්‍ය පුරුදු ඒ විදිහටම පවත්වාගෙන යන්න ඕන. කොරෝනා වෛරසයෙන් අපිට බේරීමට තියෙන ප්‍රධානම මාර්ගය තමයි මේ සෞඛ්‍ය පුරුදු, ඒ කියන්නේ අත්සේදීම, මුව ආවරණ භාවිතය, දුරස්ථ භාවය රඳවා ගැනීම, එතකොට ස්වයං නිරෝධායනය වීම සහ හුදකලා වීම යන කාරණා. කෙනෙක් අහන්න පුළුවන් මේ එන්නත ලබා දුන්නට පස්සේ අපිට ජීවිතේටම ආයේ කොවිඩ් හැදෙන්නේ නැද්ද කියලා. එහෙම එකක් නැහැ. මේ එන්නත ලබා දුන්නට පස්සේ කොවිඩ් සඳහා අපිට ඇති ප්‍රතිශක්තිය දල වශයෙන් මාස 4ත් මාස 9ත් අතර ප්‍රමාණයක් යන්නෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ඒ ජීවිතාන්තය දක්වාම පවතින ප්‍රතිශක්තියක් වෙන්න පුළුවන්. මොකද මේ සම්බන්ධව දත්ත අඩුයි. ඒ නිසා දැනට ඔබ මතක තබා ගත යුතු දේ තමයි මේ එන්නතෙන් මාස 4ක් 5ක් ඔබට කොවිඩ් 19 වැළඳීමෙන් වැළකී සිටීමට පුළුවන්කමක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අලුත් කොවිඩ් වර්ග, අලුත් කොවිඩ් වර්ග එන කතාවක් දැන් තියෙනවා. ඒ අලුත් කොවිඩ් වර්ග වලට මේ එන්නත ආරක්ෂිතද කියන ප්‍රශ්නේ. දැනට තියෙන උත්තරේ තමයි ඔව්. දැනට එය අනාරක්ෂිත බවක්
කවුරුත් හොයාගෙන නැහැ. නමුත් මතක තියාගන්න මේ වෛරස් වර්ග ඒගොල්ලන්ගේ ස්වරූපය වරින් වර වෙනස් කරනවා. එක අවස්ථාවකදී සමහර විට එක්තරා විශේෂයක් බිහි වෙන්න පුළුවන් මේ එන්නතට අහන්න නැති. එහෙම නැත්නම් මේ එන්නතින් ආරක්ෂාව ලබා දීමට නොහැකි තත්ත්වයක. ඒ වෙනකොට එන්නත් වර්ගත් අලුත් වෙයි. එන්නත් වර්ගත් අලුත් වෙයි. ඒ නව කොරෝනා විශේෂ වලට ආරක්ෂාව ලබා දිය හැකි ආකාරයේ අලුත් එන්නත් බිහි වෙයි. මීට අමතරව තවත් එන්නත් වර්ග බොහෝමයක් ලෝකේ නිපදවනවා. උදාහරණයක් හැටියට රුසියාවේ ස්පුට්නික් එන්නත, ඒකම චීනයේ නිපදවන එන්නත, ඒකම යුරෝපයේ තවත් නිපදවා ඇති එන්නත් වර්ග සහ ඇමරිකාවේ නිපදවපු තවත් එන්නත් වර්ග ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතුව ලෝකෙ පුරා බෙදා දීමට බලාපොරොත්තු වෙන බව අපි දැනගන්නට ලැබෙනවා අපිට දැනගන්නට ලැබෙනවා. මේ එන්නත් සම්බන්ධව ඉතා ගැඹුරෙන් තවත් වැඩසටහනක් මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලෝකෙ හැමෝටම දැනගන්නට පුළුවන් විදිහට ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩිපුර මේ එන්නත් සම්බන්ධව දීර්ඝව අධ්‍යයනය කිරීමට ආසා ඇති අයට ළඟදීම මම ඒ ඉංග්‍රීසි මාධ්‍ය වැඩසටහන ඉදිරිපත් කරනවා. දැනට මම ඔබට සමුදෙනවා මේ එන්නත භාවිතයට බිය විය යුතු නැති බව තමයි මගේ පෞද්ගලික අදහස. මම දන්නවා ලංකාවේ වැඩ කරපු හින්දා ඊළඟට ඕගොල්ලන් අහන්නේ මොනවද ඊළඟ ප්‍රශ්නේ කියලා. අහයි නාන්න හොඳද මොනවද කන්න හොඳ කියලා. එහෙම විශේෂයක් නැහැ. ඕන දෙයක් කන්න පොන්න නහන්න පුළුවන්. අදට මම ඔබෙන් සමු ගන්නවා.